Nestle Nestamalt Ocean AI Shaktiyai. ඔබව බලගන්වන්න 100%ක් සූදානම්. කෝටි 3හමාරකට ආසන්න ජනතාවක් වෙසෙන දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය සුප්‍රකට සංචාරක ගමනාන්තයක්. 2018 වසරෙන් පසු කේරළයෙන් වාර්තා වන සිවුවන නිපා වෛරස රැල්ල මේවන විට ව්‍යාප්ත වෙනවා. ඒ අනුව පසුගිය අගෝස්තු මාසයේ කේරළයෙන් රෝගී 6 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. එම මරණ වාර්තා වන්නේ කොචිකොඩේ කලාපයෙන්. මේ අනුව අවදානම් කලාපවල පාසල් හා කාර්යාල වසාදමා මහා පරිමාණ රෝග පරීක්ෂා කිරීම සිදුවනවා. ඉන්දිය මාධ්‍ය වාර්තාවලට අනුව රෝගේ වැළඳුණු පුද්ගලින්ගේ සමීප ආශ්‍රිතයින් ගණන 1080ක්. ප්‍රධාන වශයෙන් වවුලන්ගෙන් හටගන්නා නිපා වෛරසය ඌරන්ගෙන්ද ව්‍යාප්ත වෙනවා. ඒ එම ආසාදිත සත්වින්ගේ මූත්‍රා සහ කේටයේ තැවරණු පළතුරු යෂහෝ එහෙමත් නැත්නම් ආහාර මිනිසුන් ආහාරයට ගත් විටයි. නිපා වෛරසයේ ආසාදනයේ මූලික ලක්ෂණ වෙන්නේ උණ, මස්පිඩු වේදනාව, කැස්ස, වමනය, උගුරේ වේදනාව සහ නිව්මෝනියා තත්වයන්. රෝගය උත්සන්න වූ විට මොළයටද බලපෑම් එල්ලවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. නිපා වෛරසය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට වෛද්‍යවරු රැසක් අද මාධ්‍ය හමු පැවැත්වුවා. වවුලෙක්ගෙන් ඇතිවෙන සික්‍රීෂන් එක තියෙන පළතුරක් මනුෂ්‍යයෙක් අනුභව කරවතින් මනුෂ්‍යයාට ඒ රෝගය ඇතිවෙන්න පුළුවන්. ඌරන්නොත් මේ සික්‍රීෂන් වලට ගොදුරු වුණොත් මේ ආසාදනය ඇතිවෙන්න පුළුවන්. ඌරන්ගෙන් නැවත වාරයක් මේ ශ්‍රාවයන් එළියට එන්න පුළුවන්. ශ්‍රාවයන් එක්ක වෛරසය එළියට එන්න පුළුවන්. ඒ නිසා අපි ඌරන් ලෙඩ වෙලා ඉන්නවා නම් සහ වවුලන දෂ්ට කරපු පළතුරු ඒවා කෑමෙන් වළකින්න ඕන. මෙතනින් තමයි මනුෂ්‍යයාට එන්නේ. මනුෂ්‍යයාට ආවට පස්සේ මනුෂ්‍යයාගෙන් මනුෂ්‍යයාටත් බෝ වෙන්න පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව එහි මරණ අනුපාතය 40-75 අතර වුවත් වෛරසයේ පාලනයට මෙතෙක් එන්නතක් සොයාගෙන නැහැ. ට්‍රීට්මන්ට් ඔප්ෂන්ස් කියලා දැනට අපිට විශේෂිත ට්‍රීට්මන්ට් ඔප්ෂන්ස් නැහැ කියලා අපි කරන්නේ රෝග ලක්ෂණ බලලා රෝග ප්‍රතිකාර කරන එක. ඌරු කොටුවල වැඩ කරන ෆාම් වල වැඩ කරන වගේ අයට ඌරන් සික් වෙලා ඉන්නවා නම් ලෙඩෙක් ගාවට කිට්ටු වෙනකොට වගේ අඳින්න තියෙන කට්ටල සියල්ල මැඳලා ෆේස් ෂීල්ඩ් එකක් දාලා ඒ වගේ ගිහිල්ලා ඒ වතපත ගාලා ඒ කටයුතු කරනවා නම් සුදුසුයි. දැන් ඔය ට්‍රැවලින් කරනකොට විශේෂයෙන්ම දැන් කෑරළ ඉන්දියාව වගේ පැත්තකට යනවා නම් හෙවයි ගියාම පළතුරු වගේ දේවල් ආහාරයට ගන්නවා නම් අපි ඒවා ඉතා සෝදලා බලලා වවුලෙක් වගේ දෂ්ට කරලා තියෙදි කියලා බලලා ඒවා ආහාරයට ගන්න එක තමයි තියෙන්නේ. සතුන්ගේ මාංශ ආහාරයට ගන්න කිසි සම්බන්ධව මොකක් හරි තියෙනවද? මොන කෑම කෑවත් අපි වේලනේ කන්නේ. ඕන වෛරසය විනාශ වෙනවා හොඳට කෑම ඉවතින්. කෙසේ වෙතත් වෛද්‍යවරු පවසන්නේ මාරාන්තික නිපා වෛරසයෙන් ශ්‍රී ලංකාවට අවදානමක් නොමැති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයක් වශයෙන් අපි මේකට සූදානම් වෙලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරපු මේ වෛරසය අඳුනා ගැනීම සඳහා අවශ්‍ය විශේෂිත කට්ටල ගෙන්වා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය දැනටමත් පියවර අරන් තියෙනවා. නොබෝ දිනකින් අපිට ඒවා ලැබෙනවා. තවම අපිට එහෙම රටට විශාල අවදානමක් තියෙන තත්ත්වයක් කිසිසේත්ම මේ තත්ත්වය තුළ ඇති වෙලා නැහැ. ඒක නිසා නියත බියක් මේ අවස්ථාවේ ඇති කර ගැනීම කිසිසේත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.